ඉතවත් සෞරදේන මේ ලංකාවේ බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවලින් එකක් තමයි මේ වැඩ කල්දාන ප්‍රශ්නය. ඒ කියන්නේ දැන් හෙට යමක් තියෙනවා බාර දෙන්න. ගොඩක් වැඩ කරන්න තියෙන දේක්. නමුත් මේ වැඩේ පටන් ගන්න හිතාදා ගන්න බෑ. හරි. දේවල් තියෙනවා කරගන්න. නමුත් මේක හදාගන්න මේක කරන්න පටන් ගන්න විදියක් නෑ. හිත දෙන්නෙම නෑ මොනවා කරා. ආ හිත යන්නෙම එක්ක Facebook යන්නේ, එහෙම නැත්නම් ෆෝන් එකේ මොනවා හරි බලන්න, YouTube බලන්න, එහෙම නැත්නම් යාළුවොත් එක්ක chat කරන්න. අර වැඩේට අදාළ දෙයක් නේ. මේ කොච්චර වැදගත් දෙයක් තිබුණත් ඒක කරන්න පටන් ගන්න බෑ. හිත දෙන්නෙම නෑ. ඉතින් වැඩේ කල් යනවා අන්තිමට ලොකු ප්‍රශ්න වලට ඇති වෙනවා. සමහරලාට මේ පුද්ගලයෝ තමුන් ගැනම කලකිරෙන මට්ටමට ඇවිල්ලා ගොඩාක් අය මට කතා කරලා තියෙනවා. සෞදිනි මේ ගොඩාක් අයට තියෙන ඉතාම බරපතල සහ කටුකදායි ප්‍රශ්න වලින් එකක් තමයි මේක. ඒ වගේම හැබැයි ඔයගොල්ලෝ දන්නවද, මේ සමාජයේ එක්තරා කාණ්ඩයක් ඉන්නවා, ඒගොල්ලන්ට කවදාවත් ඔය වැඩ කල් දාන ප්‍රශ්නේ එන්නෙම නැහැ. ඒ කියන්නේ හිතන්න යමක් කරන්න ඕනේ නම් ඒ අයට හැකියාව තියෙනවා ඒ මොහොතේම ඒකට අවශ්‍ය කරන මොටිවේෂන් එක සහ ඒකට අවශ්‍ය කරන හිත හදාගන්න. කිසිම බාධාවක් නැහැ ඒක කරන්න පුළුවන්. සෞරදීනි වාසනාවකට අවාසනාවකට මමත් මේ ගෲප් එකේ එක්කෙනෙක්. මට යම් කිසි දෙයක් කරන්න උවමනාව තියෙනවා නම් සෞරදීනි මට ඒ සඳහා ඒ මොහොතේම හිත හදාගන්න පුළුවන්. ඒක පිළිබඳ කිසිම එක පස්සේ කරමු, දැන් ෆෝන් එක බලමු, දැන් කම්මැලි, එහෙම කතාවක් කිසිම දවසක සෞරදීනි මේ හිතෙන්නේ නැහැ. දැන් මේක මගේ තියෙන සුවිශේෂ දෙයක් නෙමෙයි. ගොඩාක් ඇකඩමික්ස්ලා ගත්තොත්, ඒ කියන්නේ ශාස්ත්‍රාලිකයන් ගත්තොත් මේ වගේ ස්වභාවය තියෙන අය උගලන්ට හම්බ වෙනවා. මොකක්ද මේ විනස සෞරදීනි? ඒක හරි සුවිශේෂ දෙයක්. දැන් මම මගේ ට්‍රම්පට් එක ගන්නව නෙමෙයි. මම උගලන්ට පොඩ්ඩක් උදාහරණයක් මේක මේ කන්ටෙක්ස්ට් එකට මම කියන්නම්. දැන් ගිවුනේ අවුරුදු සතියේනේ. මේ අවුරුදු සතියේ සෞරදීනි ගොඩාක් දෙනෙක් මේ කාර්යබහුල වෙන සතියක්නේ. මම මොකද කරේ, මේ ගෙදර අස්පස් කරන වැඩ ටික සේරම කලින් ඉවර කරලා මම මගේ පොතේ පළවෙනි චැප්ටර් එක ලියලා ඉවර කරා. ඒ විතරක් නෙමෙයි, මේ ප්‍රශ්න පත්‍ර තිබුණ ළමයින් බලන්න 120ක් සම්පූර්ණයෙන් බලලා ඉවර කරා. ඊට පස්සේ දවස් 4ක් ඇතුළත මේ ලංකාවේ මේ සර්පයන් ගැන මම ඉතාම ආස කරපු පොතක් තියෙනවා, ඒ පොත සම්පූර්ණයෙන් බලලා ඉවර කරා. ඉතින් මේකේ වැඩ ටික මම ඉවර කරගත්ත සහ මේ විවිධ කාරණා ගොඩක් දේවල් ස්ටඩි කරගත්ත, වීඩියෝස් ඇදුවා. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් කරා. ඒ වගේම විවේකීනුත් හිටියා. සෞරදීනි මේ දේ සේරම දේවල් කරගත්ත උගල විශ්වාස කරාද? උගලන්ට පේනවා මගේ කටහඬත් පොඩ්ඩක් කවල්ලේ. මම අසනීප විදිය දවස් දෙකක්. අපේ ගොඩාක් ගෙදර අය අසනීප වෙලා, පුංචි මේකේන දහම් එයා හොස්පිටලයිස් වෙලත් හිටියා. හැබැයි සෞරදීනි මේ සියලුම ප්‍රශ්න වැද්දේ මට ඕන තරම් එක්ස්කියුසස් හදාගන්න තිබුණා. මේක කරන්න බෑ, දැන් බෑ, මහන්සි, මොකක් හරි පොඩ්ඩක් දැන් මානසික සාහනයක් ඕනේ, ඒ වගේ. හැබැයි සෞරදීනි එහෙම එන්නේ නැහැ. මේක මගේ තියෙන සුවිශේෂ හැකියාවක් නෙමෙයි. හැබැයි සෞරදීනි මේව සඳහා තියෙනවා ටෙක්නික්ස්. තේරුණා නේද? අද කතා කරන්න යන්නේ අන්න ඒ ටෙක්නික්ස් ගැන. මේ ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන ප්‍රශ්නේ, එහෙම නැත්නම් වැඩ කල් දානවා කියන ප්‍රශ්නේ සෞරදීනි මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒකට සුදුසු අවශ්‍ය කරන ටෙක්නික්ස් භාවිතා කරනවා. සෞරදීනි මේ වීඩියෝ එක ලක්ෂ ගණනක් බලනවා. ඕකගෙනුත් සාමාන්‍යයෙන් 30,000 40,000 මුලින් ඉඳලා අග වෙනකම් මේ වීඩියෝ එක බලනවා මම දන්නවා. මේ ඇත්තටම මේ වීඩියෝ එක මම ඩෙඩිකේට් කරන්නේ ඔය 30,000 40,000 එන්නොත් 10 දෙනෙක් ඉන්නවා. මම මේ කියන දේ අහලා ඒක හොඳට හිතර දාගෙන ඒගොල්ලන්ගේ ජීවිතේ සැබෑවටම වෙනස්කම් කරගන්න. අන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක මම ඩෙඩිකේට් කරන්නේ. ඕකේන සාහෘදේනේ සාමාන්‍ය 60%, 70%ක් විතර මොකදන්නවද? ඒ අය මේ වීඩියෝ එක අතරමැද්දේ ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඔය දකුණු වැත පැත්තේ තියෙන ලස්සන වීඩියෝ, හොඳ ලස්සන thumbnail, හොඳ ලස්සන ටොපික් එක, ඉන්ට්‍රෙස්ටිං ඒවා තියෙනවා. අන්න ඒවට ඒගොල්ලෝ මූව් වෙලා යනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මොනවද සෞරදීනේ මේ ප්‍රොකස්ටිනේෂන් කියන එක සද්දා අතරම නවත්ත ගන්න පුද්ගලයෙක් විදියට? ජීවිතයේ දේවල් මොකක්ද කරන්න ඕනේ? ඒ මොහොතේම ඒක කරන්න හිත හදා ගන්න පුද්ගලයක් වෙන පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? අන්න ඒ ගැනයි අපි අද කතා කරන්න යන්නේ. සෞරදීනේ මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතයේ, විද්‍යාව, දර්ශනවාදී මේ සංකල්පයන්ගේ පැතිරීම අතිශය වැදගත් අපේ රටක් විදිහට ඉස්සරහට යන්න. ඉතින් අද මොටිවේෂනල් ස්පීච් එකක් නෙවෙයි අද කියලා දෙන්නේ විද්‍යාව මේ සඳහා බැඳිලා තියෙන සෞරදීනේ ඔබටත් මේ සැබෑවටම මේ පරිවර්තනය කරන්න පුළුවන් හැකියාව තියෙන හින්දා මම හිතනවා මේ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා.
සෞරදිනේ මේ ප්‍රොකෑස්ටිනේෂන් ප්‍රශ්නේ නැත්තම් මේ වැඩ කල් දාන කාරණාව පිළිබඳ මේ මානසික ස්වභාවය. ඇයි මිනිස්සු මේ කරන්න මා ගොඩක් වැදගත් දේවල් තියෙනකොට පුංචි පුංචි දේවල් වලට ඩිස්ට්‍රැක්ට් වෙන්නේ කියන දේ. ඒකට මානසික මේ හේතුව මොකක්ද කියන්නේ හරිම වැදගත් හරිම ඉන්ට්‍රෙස්ටිං කාරණාවක්. ඉතින් ඒක තමයි මම මුලින්ම කියලා දෙන්නේ ඔයගොල්ලන්ට මේක ඔළුවට හොඳටම දාගන්න ඕනේ. සහ එහි ක්‍රියාත්මක වීමේ ස්වභාවය මේක තේරුම් ගන්න ඕනේ. මේක එහෙම තමයි මේක විසඳන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ යමක් ගන්නවා නම් සෞරදීනි ඔබ ගත යුතු දේ එකම දේ මේක. ඊටු සේරම මතක කරලා දාන්න. මේක මම ලස්සන ඔයගොල්ලන්ට පෙන්නන්න මගේ channel එක ඇතුළේ මම සර්වේ එකක් කරා. දැන් මේ මාන ඔයගොල්ලෝ මේකට එකතු වෙන්න. දැන් කෙනෙක් ඔයාට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම. මම ඔයාට මේ මොහොතේ රුපියල් 1000ක් දෙනවා. එහෙම නැත්නම් තව දවස් 4කින් මම ඔයාට රුපියල් 1200ක් දෙනවා කියලා කිව්වොත් කෙනෙක් ඔයාවිල්ලා ඔයාට. ඔයා ওই දෙකෙන් මොකටද කැමති වෙන්නේ? 160ක් කියනවා මට මේ මොහොතේම ඕනේ රුපියල් 1000ක්. 140ක් විතර කියනවා කමන්නෑ මම දවස් 4ක් ඉන්නම්. දවස් 4ක් ඉඳලා 1200 කියන එක 1000ට වඩා වැඩිනේ. ඒ ටිකක් වැඩිපුර වෙච්ච ප්‍රතිලාභය ගන්නම් කියලා කියනවා. තේරුණා නේද? දැන් තව කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. මම ඔයාට තව දින 30කින් රුපියල් 1000ක් දෙනවා. ඒ වගේම එක්කෝ එහෙම එහෙම නැත්නම් දින 34ක් ඉඳලා 1200ක් දෙනවා. ඔය දෙකෙන් ඔබ මොකටද කැමති කියලා ඇහුවොත් ඔබ මොකද කියන්නේ? සෞරදීනේ බෝ කොට දැන් එතකොට අර රේෂියෝ එක සම්පූර්ණ එහා පැත්ත ගහනවා. ඒ කියන්නේ මිනිස්සු හිතනවා දින 30ක් හිටපු එක තව දවස් 4ක් ඉඳලා 1200 ගන්න එක හොඳයි. ඒකින් තත් දින 34ක් ඉඳලා රුපියල් 1200ක් ගන්න එකට 160ක් කැමති. අර දින 30ක් ඉඳලා රුපියල් 1000කට කැමති දැන් 140යි. මේක සම්පූර්ණ රිවර්ස් වුණා. සෞරදීනේ මෙන්න මේ ස්වරූපය. මෙන්න මේ ස්වරූපයට අපි කියනවා මේකට කියනවා පැරබොලික් ඩිස්කවුන්ටින් කියලා. සෞරදීනේ ඔය අර අවස්ථා දෙකක් කියලා කිව්වට ඇත්තටම බලන්න මේ අවස්ථා දෙකම එකම අවස්ථාව. තව මාසයක් ගියායින් පස්සේ අර දෙවනි රිවෝඩ් එක තව මාසයක් ගියායින් පස්සේ ඔයා හිටියොත් ඔයාට ඒ පුද්ගලයා කියන දේ ගත්තොත් ඔයා ඒ අර පළවෙනි අවස්ථාවට සමානයි නේ. මේ දැන් මේ මොහොතේ 1000ක් දෙනවා එහෙම නැත්නම් තව දවස් 4කින් 1200ක් කියන එක තමයි දෙවෙනි අවස්ථාවෙත් තියෙන්නේ. හැබැයි මිනිස්සු මොකද කියන්නේ? ඒ එකම රිවෝඩ් එක මේ තියෙන්නේ ඈත නිසා ඒක දිහා බැලුව වෙනස්. සෞරදින මේකට කියනවා පැරබොලික් ඩිස්කවුන්ටින් කර්ව් කියලා. ඒ කියන්නේ ඕගලන්ට යම්කිසි දෙයක් ලැබෙන්න තියෙනවනම් ඒ ලැබෙන්න තියෙන දේ ගොඩාක් ඈත නම් තියෙන්නේ ඕගලන්ගේ වඩා වැඩි කැමැත්ත තියෙන්නේ ඒ රිවෝඩ් එක වැඩි එකට. තේරුණාද? හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මේ රිවෝඩ් එකට ලඟ වෙන්න ඔබ අර පුංචි රිවෝඩ් එකට තමයි කැමති වෙන්නේ. ලොකු රිවෝඩ් එකට නෙමෙයි. සාමාන්‍යයෙන් මේක අපේ මනසේ තියෙන එක්තරා ස්වරූපයක්. මේ තියෙන්නේ පැරබොලික් ඩිස්කවුන්ටින් කර්ව් එක. මෙන්න මේක තමයි ප්‍රොකෑස්ටිනේෂන් වලදී වැඩ කරන්නේ. ගොඩාක් අයගේ මේක තමයි ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි කරලා දෙන්නම්. ඔන්න කෙනෙක් ඉන්නවා. එයා උදේ නැගිටිනවා. අද මම මේ පොත මේ චැප්ටර් එක මම කොහොම හරි කරලා පාඩම් කරනවා. උදේ නැගිටිනකොට ඈත තියෙන රිවෝඩ් එකක්නේ. එතකොට අර ඒ පොත රීඩ් කරලා එයාට ඒක ලබා ගන්න වටිනාකම කියන රිවෝඩ් එක වැඩි එයාට පැහැදිලිව. ඒ Facebook හරි YouTube හරි යන රිවෝඩ් එකකින් ඒකෙත් රිවෝඩ් එකක් තියෙනවානේ. ඒකෙත් යම්කිසි ආස්වාදයක් තියෙනවා. ඒකේ රිවෝඩ් එක අපෝ දැන් මම අද නම් ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ. ඒකේ රිවෝඩ් එක එයා අඩු කරගෙන තියෙන්නේ. හැබැයි සෞරදීනේ මොකද වෙන්නේ? මේ දවසෙන් කාලය ගත වෙලා යනකොට මොකද වෙන්නේ? අර මේ Facebook එක බලන්න තියෙන අවස්ථාව ආපුවාම ෆෝන් එකේ ටින්ග් ගාලා මොකක් හරි notification එකක් ආපු ගමන් මොකද වෙන්නේ? අර පුංචි reward එක උඩට ඇවිල්ලා අර ලොකු reward එක පල්ලෙහාට යනවා. ඒකට තියෙන කැමැත්ත. සෞරදීනේ මේකට කියනවා parabolic discounting curve කියලා. තේරුණාද? මෙන්න මේක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක අතිශය වැදගත්. දැන් මේක සාමාන්‍යයෙන් ඕනෙම procrastinate කරන කෙනෙක්ගේ මානසික ස්වභාවය මේකයි. දැන් මේක කමක් නැහැ කියමුකෝ. මොකද පසු කාලනම deadline එකක් ආවම පස්සේ හරි මිනිස්සු කලබල වෙලා මේක match කරන්න සූදානම් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ විදියට procrastinate කරලා දිගින් දිගටම procrastinate කරපු කෙනෙක් වෙනවා constant discounting curve කියලා එකක්. මෙන්න මේ
මේ මානසික ස්වරූපයම සෞරදීන්නේ කවදාවත් එයාගේ හිත එයාට හදාගන්න බෑ ලොකු රිවෝඩ් එකකට. ඒ කියන්නේ අර මේ පොතක චැප්ටර් එකක් ඉවර කරලා ඒ මුළු චැප්ටරේ ඒ ගන්න රිවෝඩ් එක ලොකු රිවෝඩ් එකක් නේ. Facebook එක කාගේරි ප්‍රොෆයිල් එකක් බලනවට වඩා අන්න ඒ වගේ ප්‍රොෆයිල් එක ඒ වගේ රිවෝඩ් එකකට සෞරදීන්නේ හිත හදාගන්න බෑ. ඒක මොකද අර කලින් එක ප්‍රැක්ටිස් කරලා ඒ මට්ටමට එනවා. ඒ වගේම සෞර්ධනේ සමාජයේ තව කොටසක් ඉන්නවා ඒගොල්ලන්ගේ මේ මනස ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒක මේකට කියනවා එක්ස්පොනෙන්ෂල් ඩිස්කවුන්ටින් කර්ව් කියලා. ඒ අයට සෞර්ධනේ හැම තිස්සෙම උඩින් තියෙන්නේ අර ලෝන්ග් ටර්ම් තියෙන හොඳ ලොකු වැදගත් රිවෝඩ් එක. ෂෝට් ටර්ම් වේවා ලෝන්ග් ටර්ම් වේවා ඒගොල්ලන්ට සෑම විටම ඒ වැදගත් දේ වැදගත් හැම තිස්සෙම. සෞර්ධනේ මේ අයට කවදාවත් මේ ප්‍රොකෑස්ටිනේට් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඉතින් මේක මේ පාඩම් කිරීම විතරක් නෙමෙයි. මේක ලෝක ගොඩාක් දේවල් වලට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. දැන් හිතන්න එක්සර්සයිස් කරන්න ඕනේ කියලා හිතනවා. උදේ මේ නැගිටිනකොට හිතනවා මම නම් අද නිකන් මගේ ඩයට් එකෙන් එහාට මෙහාට යන්නේ නැහැ. නිකන් නිදාගෙන මේ කම්මැලි කමේ ඉන්නේ නැහැ. මම අද ප්‍රැක්ටිස් කරන්න. මොකද ඒ රිවෝඩ් එකේ වැඩි මුලින් පටන් ගන්නකොට අනිත් අර නිදා ගන්න රිවෝඩ් එකට වඩා. නමුත් දවස ගත කරලා එනකොට අර නිදා ගන්න තියෙන අවස්ථාව ලඟ වෙන්න ඒ රිවෝඩ් එක අපිට වැඩිපුර දැනෙනවා. ගිහිල්ලා නිදා ගන්නවා. එහෙම නැත්නම් Facebook හරි YouTube හරි බල එක්සර්සයිස් කරන එක පැත්තෙන් දාන්න. ඩයට් කරන්න ගියත් වෙනත් වැඩකට තීසිස් එකක් ලියන්න ගියත් පේපර් එකක් ලියන්න ගියත් එහෙම නැත්නම් ඒවා ගෙදර රිපෙයාර් එකක් කරන්න ගියත් ගෙවල් දොරල අතු ගන්න එක වුණත් මේ වගේ රිලේෂන්ෂිප් මැටර්ස් වුණත් සෞර්ධීනි මෙන්න මේ විදිහට දිනෙන් දින කල් දාන ස්වරූපයක් තියෙනවා. දැන් මේකේ භයානකකම මේක නෙමෙයි. දැන් අපිට තියෙන්නේ එක පුංචි රිවෝඩ්ස් නෙමෙයි. අපේ මුළු දැන් සමාජයේ මොකද වෙලා තියෙන්නේ මේ වගේ පුංචි රිවෝඩ්ස් වලින් ගොඩාක් පිරීලා තියෙන්නේ. ඒ කියන්නේ Facebook එකක කාගේ හරි ප්‍රොෆයිල් එකක එයා ඉදිරිපත් කරලා තියෙන අලුත් ස්ටේටස් එකක් උනත් අපේ මනසට දැනෙන්නේ කොහොමද? රිවෝඩ් එකක් වගේ. අලුත් දෙයක් මොකක්ද මේ? ඉන්ටරෙස්ටිං දෙයක්. යා ඒක ඒ විදිහට. ආයෙත් Facebook වගේ ගියාන් පස්සේ මොකද වෙන්නේ? දිගින් දිගටම රිවෝඩ්ස්ම දිදී ඉන්නවා. කවදාවත් ඒ රිවෝඩ් එක ඉවර කරලා අර bigger රිවෝඩ් එකට හිත යොදා ගන්න අමාරුයි. සෞර්ධිනෝ තහට තේරුම් ගන්න. එහෙනම් parabolic discounting curve එකෙන් එළියට පැනලා constant discounting curve එකට එනවා කියන එක ආයෙත් ගොඩේවක් නැතරම් බොහොම ප්‍රැක්ටිස් වෙන්න ඕනේ ඒකෙන් එළියට එන්න. parabolic discounting curve එකෙන් අපි කොහොමද එළියට ඇවිල්ලා අපි ගන්න අවස්ථාවක් exponential discounting curve එකට. කවදාවත් අවශ්‍යතාවයේ bigger higher rewards හැමතිස්සෙම අපේ මනසේ ඉලක්කයක් වෙන. අන්න ඒක තමයි සෞර්ධනේ අපි सिद्ध කරන්න ඕනේ. දැන් එන අපි ඊළඟට බලමු කොහොමද මේවා ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ තියෙන ක්‍රමවේද මොනවාද කියලා විද්‍යාත්මක ක්‍රමවේද. සෞර්ධනේ කොහොමද මේ වැඩ කල් දාන ප්‍රශ්නේ විසඳන්නේ? දැන් ඒක තමයි අපි ඊළඟට කතා කරන්න ඉන්නේ. ගොඩාක් අය මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනකොට ඒගොල්ලෝ හිතන්නේ මේ ප්‍රශ්නේ මේ මොටිවේෂන් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ වැඩ කල් දාන මිනිස්සුන්ට මේ ඒකට අවශ්‍ය කරන ඌමනාව නැතිකම නිසා කියලා. ඒක ඒ වැරදි. දැන් අපි ඔයගොල්ලෝ බලන්න මං කියනවාට දැනට YouTube එකේ වැඩ කල් දාන එක නවත්තන්නේ කොහොමද කියකෝ ගොඩාක් මොටිවේෂනල් විදියට මේක වාගේ ජීවිතේ ජය ගන්න ඕනේ උත්සාහ කරන්න මොනවා හරි දෙයක් කරන්න මේම කාලේ කණ්ඩිපා ඌමම කියලා හිතට රීන්ෆෝස් කරන්න හදනවා. සරදින මේ මොටිවේෂන් වලින් මේව කරන්න බෑ. මේක කරන්න ඕනේ විදිය තමයි ඩිසිප්ලින් වලින්. මොටිවේෂන් වලින් කොච්චර උලන් ගහලා පුම්බල දුන්නත් මොටිවේෂන් එක තියෙන්නේ දවසයි දෙකයි. සෞර්ධිනේ කොහොමද මේ මකුළු දැල් කඩන්න මිනිස්සු මොටිවේෂන් හදාගන්නේ? තනකොළ ගලවන්න ගෙදර මොටිවේෂන් හදාගන්නේ? ඒක කොච්චර කම්මැලි දෙයක්ද? එහෙම කරන්න බෑ. ඒක කරන්න පුළුවන් ඩිසිප්ලින් එකකින්. සෞර්ධිනේ මම දැන් ඕගලන්ට කියලා දෙනවා මේ විද්‍යාත්මක වශයෙන් මේ අපේ මේ හයිපර්බොලික් ඩිස්කවුන්ටිං කර්ව් එක මේ ජය ගැනීම සඳහා මේ තියෙන ක්‍රමවේද මොනවද කියලා. සෞරදෙනි මේ සඳහා ප්‍රධාන ක්‍රමවේද තුනක් තියෙනවා. මම ඒවා එකින් එක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේවා අතිශය වැදගත්.
එකන මේවා මේ ක්‍රමවේද ඔබ භාවිත කරනවා නම් ඔබට අනිවාර්යෙන් පොරොන්දු වෙනවා සෞරදිනේ මේ ප්‍රශ්නේ ඔයගලන්ට අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන් කියලා. සෞරදිනේ මේ ප්‍රොකෑස්ටිනේෂන් කියන ප්‍රශ්නෙට සැබෑම විසඳුමක් දෙන්න පුළුවන් පළවෙනි ක්‍රමය කියලා දෙන්න. මේකට අපි කියනවා කමිට්මන්ට් ඩිවයිසස් කියලා. හරි ඉතින් දැන් මේක සාමාන්‍යයෙන් මේ විද්‍යාත්මකව මේ පිළිබඳ කතා කරලා තියෙන ඒවා ඔබට සමරයිස් කරලා අරන් දෙන්නේ මේක පුද්ගලයෙක්ගේ තුල ක්‍රියාත්මක වෙනකොට මේක මේ තියරි එක එහෙම නෑ. මේක ඉතින් හිතට එනවා එකපාර ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාව. හරි. නමුත් මේක ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා තියෙන ක්‍රමවේද බෙදලා ගත්තාම මේවා තමයි සිද්ධ වෙන්නේ. සෞරදිනේ පළවෙනි දේ තමයි හොඳට ඕගොල්ලෝ බැලුවා නම් අර ප්‍රොකෑස්ටිනේෂන් අපේ හයිපර්බොලික් ඩිස්කවුන්ටින් කර්ව් එකේ මිනිස්සු ඉක්මනට ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඒගොල්ලොන්ගේ අවධානය යොමු වෙනවා මේ ළඟ තියෙන පොඩි රිවෝඩ් එකකට ඈත දුර තියෙන ලොකු රිවෝඩ් එකට වඩා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ලොකු චැප්ටර් එකක් මේ පාඩම් කරලා ඉවර කරන්න ඕනේ. හැබැයි ඊට වඩා ඒක ටිකක් කල් යන වැඩක්නේ. ඊට වඩා මේ ෆෝන් එකේ ටින් ගන්න නොටිෆිකේෂන් එක Facebook එක ආවම ඒක ඒ මොහොතේ බලන්න පුළුවන්. හරි. ඒ රිවෝඩ් එක ලොකු වෙනවා අරකට වඩා. ඊට පස්සේ Facebook එකේ බලනවා. Facebook එකේ බලනකොට මොකද වෙන්නේ? ඕගොල්ලන්ට පල්ලෙහා පේනවා YouTube එකේ මොනවාර නොටිෆිකේෂන්ස් ඇවිල්ලා. ඊට පස්සේ ඒකට යනවා. ඒකට ගියාම ඒකේ තව මොකක් හරි කතන්දරයක් ඇවිල්ලා අලුත් මීම් එකක් හරි අලුත් වීඩියෝ එකක් වෛරල් වෙලා ඒකෙන් ඒකට යනවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට WhatsApp එකේ මොනවාර තව එකක් එනවා. ඕගොල්ලන්ට පේනවාද? අර big ලොකු රිවෝඩ් එකක් තියෙනකොට පුංචි රිවෝඩ්ස් වලින් තමයි අපි ඩිස්ට්‍රැක්ට් වෙන්නේ. එතන මේකට අපි දිගටම මේකේ දිගින්දි මම ඔයගොල්ලෝ ගොඩාක් කනෙක්ට් මේක රිලේට් වෙන්න පුළුවන් මම දන්නවා මොක කොහොමද මේ ලොකු වැඩක් තිබිලා දිගින් දිගටම මේ විදිහට ඩිස්ට්‍රැක්ට් වෙන්නේ කියන එක. සෞරදේනේ මෙන්න මේ ප්‍රශ්නේ අපිට විසඳන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට තමයි අපි කියන කමිට්මන්ට් ඩිවයිසස් කියලා. මම පැහැදිලි කරලා දෙන්න. කමිට්මන්ට් ඩිවයිසස් කියලා කියන්නේ අපි මේ ඩිස්ට්‍රැක්ට් වෙන එක නැවැත්වීම සඳහා තියෙන ක්‍රමවේද. මේකට මේක ඒ කියන්නේ කමිට්මන්ට් කියලා කියන්නේ අර big reward එක කියන්නේ අර වැදගත් අපිට වැදගත් වෙන මුඛ්‍ය ඒ පරමාර්ථය සඳහා හිත යොදවන කමිට් කරන මේ devices කියලා කියන්නේ ඒ උපකරණවල. මේ commitment devices ඇවිල්ලා ආකාර තුනක් තියෙනවා. හරි එකක් ඉතාලම මූලික මට්ටමේ දෙයක්. ගොඩක් ඔය motivation speaker මේ පිළිබඳ progressness සම්බන්ධ motivation එක දෙන අය කතා කරන එකක් ඒක. ඊට පස්සේ intermediate එකක් තියෙනවා advance එකක් තියෙනවා මම පැහැදිලි කරලා දෙන්නම්. සෞරදිනේ මේ physical disconnection කියලා කියන්නේ ඇත්තටම මේ ඔය commitment devices වල තියෙන පළවෙනි එක physical disconnection කියලා කියන්නේ ඕගොල්ලන්ට වැඩක් කරන්න ඕනේ නම් ෆෝන් එක ඔෆ් කරලා දාන එක. හරි ඕගොල්ලන් exercise කරන්න ඕනේ නම් gedara තියෙන ඔයගේ diet එක out යනවා නම් exercise කරන්න බැරි වෙනවා නම් මොකද ඒකට අවශ්‍ය කරන අර නිකන් අනිත් ඔය කේක් ටිකයි පුඩින් ටිකයි ඒ ටික අයින් කරලා දාන එක physical disconnection එකක් හදන එක තමයි මූලිකම මට්ටමේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේ. හරි. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මොකද එතකොට ඒකේ තියෙන වාසිය තමයි අර දිගින් දිගටම අර ඒ ඔයාට වෙනත් පුංචි රිවෝඩ්ස් ඔයාගේ වැදගත් වැඩක් කරන්න ගියාම වෙනත් පුංචි රිවෝඩ්ස් ඔයාට ප්‍රසන්ට් වෙන එක අඩු වෙනවා. ඉතින් ඒක මූලික මට්ටමේ එකක්. ඉතින් ඕක හැමෝම කියන එකනේ. ඉතින් මම ඒකට වැඩි වෙලා ගන්නෙ නැහැ. දෙවනි එක තමයි සෞරදිනේ අපි කියන්නේ environment reinforcement කියලා. දැන් උදාහරණයක් ඉදිරියට මෙහෙම හිතන්නකෝ. මේක ඉතාම වැදගත් දෙයක්. හරි මේක ප්‍රායෝගිකව මනුස්ස පාවිච්චි කරන දෙයක් මේ විශේෂයෙන්ම procrastination කරන්නේ නැති අය. හිතන්න ඔබට පාඩමක් යම්කිසි chapter එකක් කරලා ඉවර කරන්න ඕනේ. ඔබ මොකද කරන්නේ? ඔබ ඒක gedara කරන්නේ නැහැ. ඔබ යනවා library එකට. ඇයි library එකට යන්නේ? මොකද library එකේ හැමෝම පාඩම් කරනවා. තේරෙනව නේද? එතකොට ඒක හරිම යුනිෆෝම් එන්වයරන්මන්ට් එක හැමෝම එකම දේ කරන එන්වයරන්මන්ට් අන්න ඒ එන්වයරන්මන්ට් එක ඇතුළේදී සෞරදිනී ඔබට ඒ ඒ ඒකට හැඩ ගැසීම පහසුයි යුනිෆෝමිටි ඔබට ඇත්තටම මේක හදාගන්න කියන්නේ මේ හෙල්ත් කන්ෂස් එක්සර්සයිස් කරන්න ඕන නම් ඔගොල්ලෝ කමිට් වෙනවා ජිම් එකට යන්න. මොකද හැමෝම ජිම් එකට යනවා නම් ඒ කියන්නේ ගෙදරදී ඇවිල්ලා විනාඩි 20 නම් කරන්න හිතෙන්නේ. හරි ජිම් එකට ගියාම විනාඩි 40 කෙරෙනවා සාර්ථකයි. ඒකට කියනවා environment reinforcement කියලා. තේරුණා නේද? ඔයා යනවා ඔයා දානවා ඔයාව environment එකට හැමෝම එකම විදිහකට හැසිරෙන.
හරි ඒ ඒ ඒ විදිහ ඇතුළේදී ඔයාලා ප්‍රොකෂනේස් කරන්න අවස්ථාවක් නැති කරන දෙවෙනි ආකාරය. තුන්වෙනි ආකාරය අරීම වැදගත් දෙයක්. ඩිසිප්ලින් ගැන මේක සම්පූර්ණ වෙන්නේ. සාවරදෙට මතක තියාගන්න. ඕගොල්ලන්ට ප්‍රොකෂනේෂන් මේ කමිට්මන්ට් ඩිවයිසස් යටතේ තියෙන වැදගත්ම දෙයක් තමයි ඕගොල්ලන්ට ජීවිතයේ යම් කිසි දෙයක් achieve කරන්න අවශ්‍ය නම් ඒක දිගින් දිගටම කරන්න අවශ්‍ය නම් මේ අනිත් දේවල් එක්ක මේ distract නොවී සවුරුදීනි ඔබ පුද්ගලික විදියට ඔබ ලං කරගන්න ඕනේ ජීවිතේ අන්න ඒ වගේ දේවල් achieve කරන්න කැමති පුද්ගලයෝ. Facebook එකේම මුළු දවස තිස්සේම මේවව comment share කරන්නයි status update කරන්නයි ඌ හැමදේම කර කර ඉන්න මේ මිත්‍ර පාර්ශවයක් නම් ඔබට තියෙන්නේ සවුරුදීනි. ඔබත් ඒ මිත්‍ර පාර්ශවයේ එක ගොන්නක් වීම සාමාන්‍යයි. ඔබ වැඩ කරන ටීම් එක හැම තිස්සෙම ඒගොල්ලන්ගේ ඩෙඩ්ලයින් මීට් කරනවා නම් ඩෙඩ්ලයින් එකටත් කලින් වැඩ කරනවා නම් ඒකේ හොඳ ක්වොලිටි එකක් දෙනවා නම් හැම තිස්සෙම කමිට් වෙලා වැඩ කරනවා නම් සාර්ථකයි. ඔබට ප්‍රොකස්නේට් කරන්න තියෙන අවස්ථාව ආදී මේ ආකාර තුනෙන්ම ඔබව පුෂ් කරන්න පුළුවන්, කමිට් කරන්න පුළුවන්. අර පුංචි පුංචි රිවෝඩ්ස් වලට හිත යෑමක නවත්තලා අර බිග රිවෝඩ් එක ලොකු වැදගත් දේ වෙනුවට ඔයාගේ ජීවිතේ පුෂ් කරන පළවෙනි එක මතකනේ ෆිසිකල් ඩිස්කනෙක්ෂන්. මේ තියෙන ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් අයින් කරලා දානවා. දෙවෙනි එක අපි දානවා එන්ෆෝස්මන්ට් එන්වයරන්මන්ට් එක. මේ 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 දේවල් කිරීම සඳහා සුදුසු ලයිබ්‍රරි එකට පාඩම් කරන ලයිබ්‍රරි එකට යනවා. එක්සර්සයිස් කරන්න ඕන මේකට යනවා. ඊට පස්සේ දැන් මේ හවසට එක්සර්සයිස් කරන්න ඕන නම් වෝක් අවේ එකට ගියොත් එහෙම එක්සර්සයිස් නොකර ඉවෙන්නේ නැහැනේ. ඊට පස්සේ අනෙත් එක තමයි ඔබ 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 වටා ඉන්න මිනිස්සු හරි වැදගත්. ඔබ කොච්චර ප්‍රොකස්නේට් කරන චරිතයක්ද කියන දේ තීරණය කිරීම සඳහා. හැම තිස්සෙම මිනිස්සු දේවල් පස්සට පස්සට දාන මිනිස්සු නම් ඔබගේ මිතුරන් යාළුවන් විදිහට ඉන්නේ. ඒක නම් එන්ෆෝස් වෙන්නේ. ඒගොල්ලොත් කියනවා නම් ඔපෝක පස්සේ කරමු, පොඩි දෙයක් කරලා අපි ඔක ෂේප් කරගමු, දැන් මොකක් හරි කරමු කියලා. කවදාහත් ඔබ ඔබගේ පොටෙන්ෂල් එක රීච් කිරීමේ හැකියාව ලබා ගන්න එකක් නැහැ. එනම් පළවෙනි ආකාරය මේ ප්‍රොකස්ටේෂන් නවත්තන්න අපි කියනවා කමිට්මන්ට් ඩිවයිසස්. මේක තමයි පළවෙනි ආකාරය. හරි, දැන් මම කතා කරන්න යන්නේ මේ සඳහා වැදගත් වෙන දෙවෙනි ක්‍රමවේද ඒ ගෲප් එක. දැන් අර කලින් කතා කරේ ඉතාම මූලික මට්ටමේ ඒවා කමිට්මන්ට් ඩිවයිසස්. හැබැයි ඒ කමිට්මන්ට් ඩිවයිසස් පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ දැක්කා අපි හිටියේ කොහෙද පැරබොලික් ඩිස්කවුන්ටින් කර්ව් එක ඇතුලේ. නමුත් අපේ ඔබ්ජෙක්ටිව් එක මොකද්ද? අපේ ඌමනාව මොකද්ද? මේක එක්ස්පොනෙන්ෂල් ඩිස්කවුන්ටින් කර්ව් එකට යන එකනේ. පුද්ගලයෙක් විදියට තමුන්ගේ විනය හදාගන්න එකනේ. හරි, ඒක පළවෙනි එකෙන් අපිට ගන්න බෑ. ඒක කරන්න පුළුවන් ඊට වඩා හොඳ ක්‍රමවේද. ඒ සඳහා තමයි දැන් අපි ඉදිරිපත් කරන්නේ. හරි, දැන් මේ කියන දැන් මේ දැම්මම කියලා දෙන්නේ ඇත්තටම පැරබොලික් ඩිස්කවුන්ටින් කර්ව් එක එක්ස්පොනෙන්ෂියල් ඩිස්කවුන්ටින් කර්ව් එකට පුෂ් කරන ක්‍රමවේද. මේවට කියනවා බිහේවියරල් ඇක්චුවේෂන් මෙතඩ්. බිහේවියරල් ඇක්චුවේෂන් කියලා කියන්නේ කොහොමද අපි යම්කිසි බිහේවිය එකක් කියලා කියන්නේ යම්කිසි ක්‍රියාදාමයක් මේ ක්‍රියාවලියක් ඇක්චුවේෂන් කියන්නේ පටන් ගන්නවා කියන අදහස. කොහොමද මේ සඳහා මේ ප්‍රොකස්ටේෂන් නැවැත්වීම සඳහා අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන අදහස වගේ අදාළ තියෙන අවාසනාවට මේවට සිංහල තේරුම් නෑ. මේවා ශාස්ත්‍රීය වශයෙන් නෙමෙයිනේ ගොඩක් වෙලාවට කතා බහ වෙන්නේ. අන්න ඒකයි. මේකෙත් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් ඉතාම මූලිකයි. දෙවෙනි එක ඊට වඩා ඉන්ටර්මීඩියට්. තුන්වෙනි එක ඊට වඩා ගොඩක් ප්‍රබලයි කියන අදහසයි. හරි, පළවෙනි එක තමයි මේ බිහේවියර් ලැක්චුවේෂන් යටතේ තියෙන පළවෙනි මේක තමයි අපි කියන විෂුවල් ක්ලූස් කියන දේ. හරි, විෂුවල් ක්ලූස් කියලා කියන්නේ අපිට යම් කිසි වැදගත් දෙයක් අපිට හැමතිස්සෙම දැන් හිතන්න ඕගොල්ලන්ගේ තීසිස් එක ලියා ගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් චැප්ටර් එකක් පාඩම් කරලා ඉවර කරන්න ඕනේ කියලා. දැන් මේක දිගටම අතපසු වෙන දෙයක් නේද? දැන් විදුලි අතු ගාලා විදුලි අස්පස් කරලා සම්පූර්ණම අස් කරන්න ඕනේ. තනකොළ කපලා ඕක කරගන්න විතර ධෛර්යයක් ගන්න බැරි නම් මොකද කරන්න ඕනේ? ඒ සඳහා ක්ලූස් දා ගන්න ඕනේ. ආයි මූලික ක්‍රමයක්. ඒ කියන්නේ දැන් පාඩම් කරන්න තියෙන කෙනෙක් නම් එයා මොකද කරන්නේ? එයා එක්ක ඒක යාගේ වෝල් පේපර් එකට දානවා. මම මේක අදිවර කරනවා. එහෙම නැත්නම් එයා කම්පියුටරේ ඩෙස්ක්ටොප් එකේ දා ගන්නවා. මේ බෑක්ඩ්‍රොප් එක විදියට. ඒ කියන්නේ මේ වෝල් පේපර් එකක් විදියට. එහෙම නැත්නම් එයා ලියලා තියා ගන්නවා තැන් තැන් වල නෝට්ස් අලවලා තියා ගන්නවා. සමහර අය මූණවල ඇඳලා මූණවල අපි දිහා බලන් ඉන්නවා වගේ. එතකොට අර අපිට ඒක කමිට්මන්ට් එකක් එනවා වගේනේ. ඔයා වැඩ කල්ද දා ඉන්නවද වගේ ඒක ඒ වගේ එන්ෆෝස් වෙන හින්දා ඒවට කියන විෂුවල් ක්ලූස් කියලා.
බලන්න දැන් මේ වගේ දෙයකින් මොකක්ද වෙන්නේ? දැන් මෙතනදී අපි උත්සාහ කරන්නේ, එතකොට හිතන්න අපිට පුංචි රිවෝඩ් එකක් ආද Facebook එක බලන් හිතුණත් අර ලොකු වැඩක් තියෙන අස්සේ අර අර ක්ලූස් හැමතිස්සෙම ඔළුවේ වැඩ කරනකොට දකින්නකොට නිතරම මේ වෙනකොට ඔයා ඒ සඳහා යෙදෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර පැලබොලික් ඩිස්කවුන්ටින් කර්ව් එක පල්ලයට පුෂ් වෙනවා. තේරුණා නේද? අර මේ ස්මෝලර් රිවෝඩ් එක ළඟින් තියෙන රිවෝඩ් එක පල්ලයට පුෂ් වෙනවා. අන්න එහෙමයි අපි එක්ස්පොනෙන්ෂල් ගන්න උත්සාහ කරන්නේ. තේරුණා නේද? ඉතින් ඒක ඉතාම මූලික එකක්. ඔය විෂුවල් ක්ලූස් කියන එක හැබැයි මිනිස්සු ගොඩක් පාවිච්චි කරනවා. හැබැයි ඊට වඩා මම මගේ ශිෂ්‍යයන්ට ගොඩාක් දෙන උපදේශක් සහ මම ආචාර උපාධිය කරන කාලේ නිබන්ධනය ලියන කාලේ ගොඩාක් මගේ ගුරුවරු මට දුන්නු මේ උපදේශ තමයි තීසස් එක මුලින්දලා අග වෙනකන් ලියන්න පටන් ගන්න එපා. චැප්ටර් එකක් පාඩම් කරන්න මුලින්දලා අග මේක ෆිනිෂ් කරනවා කියලා හිතන්න එපා. ඔයා මෙහෙම හිතන්න. මිනිත්තුවක් පාඩම් කරනවා කියලා හිතන්න. හරි සමහර මේක සමාල්ලා නිකන් මොකද්ද කියලාත් හිතනවා. මිනිත්තුවක් පාඩම් කරනවා කියලා හිතන්න. මොකද මේකට හේතුව අර ලොකු රිවෝඩ් එක ඈතනේ තියෙන්නේ. ලොකු රිවෝඩ් එක ඈත තියෙන්නේ. එතකොට ඒක පටන් ගන්න තියෙන රෙසිස්ටන්ස් එක වැඩි. අපි මොකද කරන්නේ? මිනිත්තුවක් පාඩම් කරන එක එච්චර අමාරුවක් නෑනේ. අපි ඒකේ තියෙන අර ඈත තියෙන එක අඩු කරලා ඒක ළඟට ගේනවා. තේරුණා නේද? මිනිත්තුවක් පාඩම් කරන එක මුළු චැප්ටර් එකම ඉවර කරන එක ලොකු රිවෝඩ් එකක්. හැබැයි මිනිත්තුවක් පාඩම් කරන එක පොඩි රිවෝඩ් එකක් නේ කලං කරනවා. ඒක කම්පීට් කරන්න පුළුවන් අර Facebook බලන් ඉම නැත්තම් වෙන මොකක් හරි සින්දුවක් බලන් හරි මොකක් හරි යාළුවොත් එක්ක කතා කරන්න තියෙන මිනිත්තුවක් බලලා යාළුවොත් එක්ක කතා කරනවා කියන තැනට මිනිස්සු හිතාදා ගන්න පුළුවන්. තේරුණා නේද? අන්න ඒක. හැබැයි ඕගොල්ලන්ට පැහැදිලිව දන්නවා මේ ප්‍රොකෂනේෂන් කියන ප්‍රශ්නයක් වෙන්නේ වැඩේ පටන් ගන්න විතරනේ. වැඩේ පටන් ගත්තාම පස්සේ ඒක දිගටම කන්ටිනියු වෙනවා. තේරුණා නේද? දැන් මිනිත්තුවක් පටන් අරගෙන මුලින් මිනිත්තුව බලලා ඊට පස්සේ ඉවර කරන්න. බෑ කියලා හිතනනම් පැත්තකින් දාන්න. ඊට පස්සේ ආයෙ මිනිත්තුවක්. ඉතින් මේක මොකද වෙන්නේ? ඒක අර අර මේක හැමතිස්සෙම රීන්ෆෝස් වෙවි මේක ඒක ගොඩ නැගෙනවා. තොර දීර්ඝ කාලන මේ වැඩේ කිරීමේ හැකියාව තියෙනවා. ඒතර පුංචි පුංචි දැන් ඔය අපි ඔය ආචාර උපාධි නිබන්ධන ලියනකොට එහෙම නැත්නම් ඔය පේපර්ස් ලියනකොට කියන දේ තමයි ලියන එක ඕපන් කරලා ලැප්ටොප් එකේ තියාගෙන ඉන්න. මේ සීට් එකට ආපුවාම එක 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 ඇවිල්ලා සෙන්ටෙන්ස් එකක් ලියන්න එච්චරයි. හැබැයි සාමාන්‍යයෙන් සෙන්ටෙන්ස් එකක් ලියන්න ගියාම පැරග්‍රාෆ් එකක් ලියවෙනවා. ඒක දිගින් දිගටම පොතක් ගන්නවා. පොතක් ඕපන් කරනවා. උදේම ගිය ගම ඕපන් කරලා තියා ගන්නවා. ඉතින් පොඩ්ඩ ඔක ලියවෙනවා. තේරුණානේ සාරද? ඔන්න ඉතාම වැදගත්. මේක අරිම ප්‍රැක්ටිකල් මේක. උත්තරම පාවිච්චි කරන්න පුළුවන් එකක්. මගේ ශිෂ්‍යයෝට මම නිතරම දෙන උපදෙස් වලින් එකක් තමයි මේක. තුන්වෙනි එක තමයි අපි කියනවා හැබිට් ෆෝමින්. ඒ කියන්නේ අපි ඩෙඩිකේට් ටයිම් එකක් අපේ ටයිම් ටේබල් එක ඇතුලේ තියාගන්නවා. මේක මේ සඳහා අද මගේ මම හැමදාම මගේ මේ මගේ කාලේ මේ පැය කාලක කාලයක් මම තියාගෙන ඉන්නවා එක්සර්සයිස් කරන්න හැබිට් එකක්. ඒක ෆික්ස් කරලා තියෙන. එතකොට ඒක අපිට ඒක එන්ෆෝස් වීමේ ස්වභාවය වැඩි. ඒක හැබිට් එකක් බවට පත් වුණාන් පස්සේ හැබිට් එක අපේ ඔළුවට නිකාම්ම එනවා. හරි, එතකොට අර එන්ෆෝස් කරන්න මේක කම්මැලි කම තියෙන මේ අයින් කරන්න විශේෂයෙන්ම ඔය ආස්පස් කරන දේවල් වගේ ඒක ඒ වගේම එමු නැත්තම් හිතන්නකෝ මේ දැන් අපි හිතන්නේ ඉගෙන ගත්තාන් පස්සේ පාසලේ එමු නැත්තම් විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත නෝට්ස් ටික බලන එක හවසට හැබිට් එකක් කරගත්තොත් එහෙම ඒක ඒ විදිහට හැබිට් ෆෝමෙන් පුංචි ස්ලොට් එකක් දාගෙන විනාඩි 10ක් මේ මුලින්දලා අගට මේ කියපු ටික බලනවා එච්චරයි. ඒක හැබිට් එකක් වුණාන් පස්සේ ඒක පුද්ගලයාට බද්ධ වෙනවා. එතකොට අර මොන ඒ වෙලාවට මොන දෙයක් තිබුණත් මොකද වෙන්නේ? පුද්ගලයා යොමු වෙන්නේ අර හැබිට් එක නිසා යොමු වෙන්නේ අර bigger reward එක achieve කරන්න පුංචි පුංචි දේවල් වලට distract කරන්න ආවට. එහෙනම් මතක තියාගන්න අපි කියනවා behavioral activation යටතේ තාම වැදගත්. මෙන්න මේක දිගින් දිගටම භාවිතය කරනකොට අර parabolic discounting curve එකෙන් ඕගලන්ට පොඩ්ඩ ඕගලන්ගේ මානසික ස්වභාවය බොහෝ විට එකතු කරගන්න පුළුවන් exponential discounting curve එකට. එතකොට මොකද වෙන්නේ? කවදාවත් අර හැමතිස්සෙම අර ලාජ ගෝල් එක තමයි මොලේට ඇසට හොඳටම දැනෙන්නේ.
හිතවත් සෞරදේනේ මම ඔබට ටිකකට කලින් කිව්වා මේ සැබෑවටම මේ වැඩකල්දාන නැති පුද්ගලයෝ මේ සමාජයේ ඉන්න ඒගොල්ලෝ මේ විවිධ ක්‍රමවේද අනුගමනය කරනවට වඩා ඒගොල්ලන්ට හිතනොත් යමක් කරන්න ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන් කියන දේ කියලා. කොහොමද ඒක කරන්නේ? සෞරදේනි ඒක කරන්නේ ඩිසිප්ලින් හරහා. ඒ කියන්නේ විනයක් තියෙනවා ඒ අයට. කොහොමද සෞරදේනි විනය කෙනෙක් හදාගන්නේ? විනය හදාගන්නේ ප්‍රින්සිපල්ස් හරහා. එනයින් මම ඔබට කියලා දෙන්නම් අවසාන සායිතාම වැදගත් සහ ප්‍රබලම ක්‍රමවේදය. මේක මොටිවේෂන් නෙමෙයි. මොටිවේෂන් සින්දුවාලා මොටිවේ මම මේ දිනනවා එහෙම කියලා හිත යන්තම් අර හුලං ගහලා පුම්බලා සෞරදේනි මේ දේවල් කරන්න බෑ. මේව කරන්න ඕනේ ඩිසිප්ලින් එක හරහා. ඩිසිප්ලින් එක ගොඩනගන්නේ ප්‍රින්සිපල්ස් හරහා. ප්‍රින්සිපල්ස් කියලා කියන්නේ ප්‍රතිපත්ති. සෞරදේනි මේ ප්‍රතිපත්ති කියන්නේ හරි සුවිශේෂ දෙයක්. ඒකට පුළුවන් ඔයාගේ පරණ ජීවිතේ ඔයාගේ අනාගත ජීවිතයත් එක්ක එකට සම්බන්ධ කරගන්න. කියන්නේ පාස්ට් self එක ෆියුචර් self එකට සම්බන්ධ කරන එකට අමුණන ක්‍රමයේ තමයි ප්‍රතිපත්ති කියලා කියන්නේ. දැන් උදාහරණයක් කියන්නකෝ. දැන් ඔයා දැන් මම සර්ලෙක. ඔයා vegetarian කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා දිගටම vegetarian. එහෙනම් අපිට ඔයා principle එකක් විදියට ඔයා මස් කන්නේ මස් මාළු කන්නේ නැත්තම් අපිට අනාගතයටත් හිතන්න පුළුවන්. ලොකු chance එකක් තියෙනවා හිතන්න. ඔයා අනාගතෙත් මස් මාළු නොකයිදී කියලා. මේ ළඟ පේන අනාගතය. තේරුණා නේද? අන්න එහෙම තමයි මේ පුළුවන් අපේ self එක එකට සම්බන්ධ කරන්න principles වලට. සෞරදීනි මෙහෙම හිතන්නකෝ. කෙනෙක් vegetarian කියලා හිතන්නකෝ. එයා vegetarian නම් කොච්චර රස මස් මාළු කෑම ಜಾති තෙල් බේරෙන කෑම තිබුණට එයා ඩයට් එකක ඉන්න කෙනෙක් නම් එයා ඒකට යන්නේ නැහෙනි. තේරුණා නේද? ප්‍රින්සිපල් එකක් තියෙන කෙනෙක්ව මොන ඩිස්ට්‍රැක්ෂන් එකක් ආවත් ඩයිවර්ට් කරන්න අමාරුයි. දැන් හිතන්න කෙනෙක් හිතනවා එයා ප්‍රින්සිපල් එකක් විදියට එයා සම්බන්ධ එයා හිතනවා මම හැමදාම එක්සර්සයිස් කරනවා කියලා එයා හිතා ගන්නවා. ඒක එයාගේ self එකේ යා ප්‍රින්සිපල් එකක් විදිහට ගන්න. එහෙම අරගත්තාම එදා දවසේ ක්‍රිකට් මැච් එකක් තිබුණයි කියලා එයා එක්සර්සයිස් කරන එක නවත්තලා ක්‍රිකට් මැච් එක බලපල ඉන්නේ නැහැ. ප්‍රින්සිපල් කියලා කියන්නේ අන්න ඒ වගේ ප්‍රබල දෙයක්. තේරුණා නේද? හිතන්න කෙනෙක් හිතනවා මම හතරෙන් පස්සේ රස පැණි රස කැම කන්නේ නැහැ කියලා. ඒක එයා ප්‍රින්සිපල් එකක් විදිහට ගන්නවා. එතකොට මොන තරම් එයා මේන්ටේන් කරන ඩයට් එක වෙනස් කරන්න සුදුසු ඔප්ෂන්ස් කැම මේස තිබුණට ඩයයකට යන්නේ නැහැ. මේ ප්‍රින්සිපල්ස් වලින් අර එකින් එක අවස්ථාවෙන් අවස්ථාවට ඔබට එන ඩිස්ට්‍රැක්ෂන් පිළිබඳ ඔබට තීරණය ගැනීමේ අවශ්‍යතාවය නැති කරලා දානවා. ඒකට දැන් කේක් එකක් දෙනවා මේක කෑවට කමක් නැද්ද? එහෙම නැත්නම් පැටිස් එකක් තියෙනවා ඒක කෑවට කමක් නැද්ද? කේක් එක කන්න නැතුව ඒක කනවා එහෙමම කියලා මේ එකින් එක තීරණය ගන්නවා වෙනුවට එකපාර බ්ලැන්කට් එකක් දාලා අයින් කරන්න පුළුවන්. මේක මට ඕනේ නැහැ. ප්‍රින්සිපල්ස් කියන්නේ ඒක. එතකොට ඔයා ප්‍රින්සිපල් එකක් විදියට හිතනවා නම් මම ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ කියලා. මම මේක මගේ ජීවිතේ එක අංගයක්. මට මගේ ජීවිතේ එක අංගයක් විදියට මට කරන්න තියෙන වැඩ මම මේ මොහොතේම කරනවා කියලා ප්‍රින්සිපල් එකක් කෙනෙක් හදාගත්ත සෞරදීනි ඒක තමයි පුද්ගලයාට වෙන්න පුළුවන් ප්‍රබලම තැන. මොකද එයා කලින් ඒක රැක්කනා. ඌට එනවා අර අපි කියනවා සංකොස්ට් එක. එයා ඒක දිගටම කරගෙන ආවනේ. එතකොට එනවා බරක් එනවා මේ මොන ඩිස්ට්‍රැක්ෂන් එකක් මම මේක කරන්න ඕනේ. මොකද මම දිගටම රැකපු එක මම මේ පුංචි දෙයක් ඉඳන් මම කඩා ගන්නෑ. ඒක අපි කියනවා සංකොස්ට් එකක් කියලා. ඒක බරක්. එතකොට අපිව පුෂ් වෙනවා හැමතිස්සෙම අර ප්‍රින්සිපල් එක රකින්න. ඒතර මිනිස්සෙක් ප්‍රින්සිපල් එකක් විදියට හිතා ගන්නවා නම් දේවල් කවදාවත් කමිට් කරන්න නැතුව කරනවා කියලා. කවදාවත් මේ කල්ලරින් නැතුව කරනවා කියලා. සෞරදීනේ ප්‍රබල තැනක් ඒක. ඒක මැච් කරන්න බෑ වෙන කිසිම මරද්ද. ඇත්තටම ගත්තාම අර එක්ස්පොනෙන්ෂියල් ඩිස්කවුන්ටින් කර්ව් එකට ලඟ වෙන තැන තමයි සැබෑම ප්‍රින්සිපල් එකට ලඟ වෙන තැන. හරි ඩිසිප්ලින් එකට එන තැන. සෞරදීනේ මේක මොටිවේෂන්ින් කරන්න බෑ. මේක ඇවිල්ලා තමුන්ගේ ස්ව විනය හරහා කරන්න ඕනේ. ඉතින් ටිකෙන් ටික මම කියවනේ අර මුල් ක්‍රමවේද ටිකෙන් ටික අනුගමනය කරාම තමුන්ගේ හිතර ලැබෙනවනේ කන්ෆිඩන්ස් එක. මම මෙහෙම කෙනෙක් කියලා. අන්න ඒක මත තමයි අපි කැපිටලයිස් කරන්න ඕනේ. ඒ මත තමයි අපි මේක ගොඩනගන්න. ඒක ගොඩනගගොයන් පස්සේ කවුරුදිනේ මොන හේතුවකින්වත් මම ඔබට පොරොන්දු වෙනවා. ඔබ ආයේ අනිත් පැත්තට
එන්ඩ හේතුවක් නෑ. මේ ඒක එහෙම කඩන්ඩ බෑ. ප්‍රින්සිපල් සාවයෙන් පස්සේ ප්‍රින්සිපල් ස්වලින් ආවයි. මොකද ප්‍රින්සිපල්ස් ආපුහාම ඔබ ඔබව සම්බන්ධ කරනවා ඒකට පුද්ගලයෙක් විදියට. ඒ ඔබේ වැලියු එකක්. ඒ ඔබේ වටිනාකමේ කොටසක් වෙනවා. මම දෙන වැඩේ මේ මොහොතේ කරනවා කියන දේ ප්‍රින්සිපල් එකක් විදියට ආපුවම පුද්ගලයෙක්ගේ වටිනාකම බවට පත් වෙනවා අය. ඒක ලේසියි මිනිස්සු අතීරණ අතාරින්නේ පුද්ගල වටිනාකම කියන්නේ. සවර්ධින මේක අතිශය වැදගත් තැනක්. ප්‍රොකෂනේෂන් එහෙම නැත්තම් මේ වැඩ කල් දෙවීම කියන එක අතාරින තැන. හැබැයි සවර්ධින මේවා මේ සාමාන්‍ය කෙනෙක්ට ස්පර්ශ කරන්න බෑ. මේවා ස්පර්ශ කරන්න ඕනේ ජීවිතේට සැබෑවටම. තමුන්ගේ ජීවිතේ සමුන්ගේ සැබෑම අර්ථය සාක්ෂාත් කරන්න ඕනේ කියලා හිතන ඒ ප්‍රබල චරිතවලට පමණයි මේවා ස්පර්ශ කරන්න පුළුවන්. සෞරදීනිය වැඩ කල් දානවා කියන එක සැබෑවටම නවත්තන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයෙන් විතරයි. තේරුණා නේද? එතකොට වෙන මේකට අර මේ මොටිවේෂන් එක බලලා අපිට මේක කරන්න පුළුවන් හැකියාවක් නැහැ. එතකොට පුංචි කාලෙකට අර බැලුම පිඹුවා වගේ පොඩි මේකක් එනවා. ඒකෙන් පුංචි දෙයක් කරගන්නවා. ඉතින් ආයෙ නැවතත් හිටපු තැනට වැටෙනවා. එහෙම නෙමෙයි. මේක තමයි සැබෑවටම ජීවිතේ දේවල් කැමති වෙලාවට තමුන්ගේ හිතට පොළඹවලා කරන්න පුළුවන් බලය, ඒ ශක්තිය ලබා ගන්න ක්‍රමවේදය. සෞරදීන සමාහල්ලාට මේ ජීවි මිනිස්සු දිහා බලලා මට හිතනවා මේ හැකියාව නිකන් සුපර් පවර් එකක් වගේ. තන කොච්චර දේවල් ජීවිතේ මිනිස්සෙට ඇචීව් කරන්න පුළුවන්ද? ඒ වගේ මානසික ස්වභාවයක් කෙනෙක්ට තියෙනවා නම් කියලා. අනිත් එක වැදගත්ම දේ මේක අවසාන කීදිර කියන්නම් මම ඔයගලන්ට. මේක කොච්චර වැදගත්ද කියලා මේක මේ මානසික ස්වභාවයට එන එක. සෞරදීනේ ඔය අපි දේවල් ජීවිතේ ලබා ගන්න ඕනේ දේවල් ආකාර දෙකයි. සමහර දේවල් වලට ඩෙඩ්ලයින් තියෙනවා. හරි. චැප්ටර් එකක් කියවන්න ඕනේ, එක තීසිස් එකක් කියවන්න ඕනේ, ලියන්න ඕනේ වගේ දෙයක්. එහෙම නැත්නම් මොකක් හරි රිපෝට් එකක් දෙන්න ඕනේ ඔෆිස් එකේ කියන එකට ඩෙඩ්ලයින් එකක් තියෙනවා. ඒකට කවුරු හරි දාලා තියෙනවා මේක මෙදාට කලින් එන්න ඕනේ කියලා. සෞරදීනේ ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මොනවා හරි කරලා ඉත වෙනවා අර තියෙන පීඩනේ හින්දා කොහොම හරි අපි මොනවා හරි පුෂ් කරලා කරගන්නවා. හරි. ඒක අපිට තමුන්ට බැඩ බැන හරි ඒක කරගන්නවා. සෞරදීනේ ඒක නෙමේ ප්‍රශ්නේ. ප්‍රොකෂනේට් කරලා අර කන්ස්ටන්ට් ඩිස්කවුන්ටින් කර්ව් එකට ආපු මිනිස්සයා සෞරදීනේ කවදාවත් එයා ජීවිතේ තමුන්ට දෙයක් කරගන්නේ නැහැ. ඇයි දන්නවද? මොකද අර දුර තියෙන රිවෝඩ් එකකට එයාට තමුන්ව මොටිවේට් කරන්න බෑ මොන විදියෙන්වත්. තේරුණා නේද? තමුන්ට ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න නැහැ. තමුන්ගේ ජොබ් එකේ ප්‍රොමෝෂන් එකකට වැඩ කරන්න නැහැ. අලුත් දෙයක් කරන්න නැහැ. මේ රිලේෂන්ෂිප් එක කියන්නේ සම්බන්ධතාවල අලුත් ස්වරූපයකට යන්නේ නැහැ. අඩුම තරමින් දිනචර්යාවේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකවත් වෙනස් කරගන්න. ආ සෞඛ්‍ය ප්‍රශ්නයක් පැහැදිලිව මේ විදිහට ගියොත් එහෙම අපිට එක්ක දිය වැඩියා හැදෙනවා, කොලෙස්ටරෝල් හැදෙනවා, මාරණීය ලෙඩ හැදෙනවා කියලා හිතුණා. ඒකවත් වෙනස් කරගන්න සෞර්ධිනේ හිතට බලයක් නැති වෙනවා. අන්න ඔතන තමයි සැබෑම භයානක ස්වරූපයේ තියෙන ප්‍රොකෂනේෂන්. ප්‍රොකෂනේෂන් හරියට නිකන් මේ මහා භයානක හොරෙක් වගේ. එයා මිනිස්සුන්ව පුංචි දේවල් වලට ඩිස්ට්‍රැක් කර කර මේ Facebook එකට, YouTube එකට මේ දේවල් මිනිස්සුන්ව පුංචි මේ ඩිස්ට්‍රැක්ෂන්ස් වලට මිනිස්සුන්ව පොළඹවලා ඒ වෙනුවට හොරාගන්නේ ඔබේ ජීවිතයයි. තේරුණා නේද? ඔය Facebook සහ YouTube සමාජ මාධ්‍ය කියන එක සෞර්ධිනේ සම්පූර්ණයෙන්ම ඩිසයින් වෙලා තියෙන්නේ ඔබගේ කාලය attention span එක ගන්න. දැන් මේ වීඩියෝ එකකට මේ මිනිස්සු වැඩිපුර ක්ලික් කරනවා නම් සා මිනිස්සු වැඩිපුර වෙලා යනවා නම් තමයි රීච් එක වැඩි වෙන්නේ. මේ ඇල්ගොරිතම් එක වැඩ කරන්නේ එහෙම. දැන් මේ වගේ ඒවට මිනිස්සු වැඩි එච්චර යොමු වෙන්නේ නැත්නම් අර කීප දිනේ ගෙමු වෙන්නේ මොකද? මේ පොඩි ප්‍රමාණය මේකේ average view time එක මේවයි අඩුයි. මේවා ලස්සන ෆ්ලෑෂි animations දාලා වනමන්නේ නෑනේ. තේරුණා නේද? ඊට වඩා රස අර විහිළුවට මොකක් හරි ඔය හාස්‍ය ජනක අර සබ් ස්ටෑන්ඩඩ් දෙයකට මිනිස්සු යොමු වෙනවා වැඩි. තේරුණා නේද? හැබැයි සවර්ධනේ ඒ මොකද ඒ අපි ඒ කැපිටලයිස් කරන්නේ ඒ සෝෂල් මීඩියා ගොඩක් වෙලාවට කැපිටලයිස් කරන්නේ අර ළඟ තියෙන රිවෝඩ් එක. තේරුණා නේ? ඇප්ස් හදලා ඒවා ඉක්මනට ටට්ටක් ගාලා මේ තමුන්ගේ මේ දැනගන්න ඕනේ මේ මිනිස්සුන් පොඩි ඉන්ෆර්මේෂන් දිගින් දිගටම රසවත් විදියට දෙන එක.
මිනිස්සුන් හදලා දීම තුළින් ඒගොල්ලෝ ඩිස්ට්‍රැක්ෂන්ස් පුංචි පුංචි රිවෝඩ්ස් වැඩක් නැති පුංචි රිවෝඩ්ස් කාගේවත් දෙයක් දැනගත්තා කියලා අපිට ලොකු දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් මනසට පුංචි සතුටක් අන්නේ පුංචි රිවෝඩ් එක නිසා කෙනෙක්ට අන්තිමට තමුන්ගේ ජීවිතය අතාරින්න වෙනවා. ඔබ මාත් එක්ක එකක වෙනවද? එකක වෙන්නේ නැත්. සෞර්ධිනේ ඔබගේ අදහස් මට කියන්න. අතිශය වැදගත් මට ඔබට දෙන්න පුළුවන් ඉතාම වැදගත් කාරණාවලින් එකක් තමයි අද මේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. මම හිතනවා ඔබ මේ රස විඳින්න ඇති කියලා. ඉතින් නැවතත් අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමඟ සම්බන්ධ වුණාට.